කොච්චර ලොකු ගහකට වුණත් මුලක් තියෙනවා ලෝකේ ඕනම දෙයකට ආරම්භයක් තියෙනවා ඉතින් ඉංග්‍රීසි වල ප්‍රධාන දේවල් මොනවද ඔයාට ඉංග්‍රීසි භාෂාවට පිවිසෙන්න අමාරු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා මුලින්ම දැනගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගන්න ඕනේ දේවල් හතර මොකක්ද කියලා ඒ හතර දැනගෙන විතරක් මදි ඔයා ඒ හතර කොහොමද වර්ධනය කරගන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ ඉතින් වීඩියෝ එකේ ඉවර වෙනකන් එකතු වෙන්න මම मुल पेहदिलोमद इंग्लिशी भाषा पियवर एम पियवर इगन गटांगा मे को स्किल हाथर पाविचिकला वीडियो इवर वेनकांगम वीडियो एकट පළවෙනි පියවර තමයි ලිස්නින් ලිස්නින් කියලා කියන්නේ ඇහුම් කන් දෙන එක. ඔයාලා දන්නවා පුංචි ළමෙක් භාෂාවක් ඉගෙන ගන්න ලිස්නින් කළා. මුලින්ම එයාට ඇහෙන දේ පදනම් කරගෙන තමයි එයා භාෂාවක් කතා කරන්නේ. අපි යමු ඔයාගේ ජීවිතයට. ඔයා වෙනත් භාෂාවක් හොඳින් කතා කරන්න දන්නේ නැති වුණාට ඔයා ඒ භාෂාවේ සමහර යෙදුම් ඔයා දන්නවා. මම මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාව ගැන නෙමෙයි. ඔයා හිතන දෙමළ භාෂාව हिंदी भाषा वगे भाषावन समहर देवल समारु हिंदी भाषा इगन गाने मूवीस बलला फिल्म बलन कोट एहेन देते के क्रियाकारकम संसंदने कल्ला तमाई ए भाषावे समहरतें इगन गाने इतिन देंगवाल्ट तेरन वैती पलवेने पियवर विद्यार्मा लिस्निंग संबंध कले ऐ कियला कोड़ाका इंग्लिश लिस्निंग करने ने एकट हेतु तमाई ए गोल्लो हितनवा मट इंग्लिशी तेरने एक निशा मंग अहन नोनी ने मंग इंग्लिशी पुलवांग वेच्च वेलावक अहनवा कियला इति मेक तमाई वाट कवदावत इंग्लिशी बैरी वेन्न हेतुवात पोडिला मेकुत मेहम हेतुवनांग याट कवदावत इंग्लिशी कतागरान्न बैरी वेनवा ओयाट पोडिला मेकु जीविते मेकट होंदम आदर्श लबागान्न पुलवांग कवदावत पोडिला मेक लोकु देया कियान्न बलापोरोत्तु वेन्नी ने याट एहेन दे पाविच्चि कला बोहोम पोडि देयक तमाई या प्रकाश करान्नी ඉතින් ඔයාට පුළුවන් මේ ආදර්ශය ඔයාගේ ජීවිතයටත් එකතු කරන්න. ඔයාට මේක තේරුනේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයා මේක නිදහසේ අහන් ඉන්න. මොකද්ද මේ නිදහසේ අහන් ඉන්නවා කියන එකේ තේරුම? ඔයාට යමක් තේරෙන්නේ නැති වුණාට ඔයා ඒක නිදහසේ අහන් ඉන්න සැලැස්සුවාම ඔයාට කාලයක් යනකොට ඔයාගේ මොලේ ෆුට්ප්‍රින්ට් එකක් විදියට මේ භාෂාව තැන්පත් වෙන්න පටන් ගන්නවා. එහෙම තමයි ඔයාගේ ලිස්නින් හැකියාවත් එක්ක ඔයාගේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය වෙන්න උපකාරී වෙන්නේ දෙවනි පියවර තමයි රීඩින් එහෙම නැත්නම් කියවීම ඔයා ලිස්නින් කළාට පස්සේ ඔයාට පුළුවන් භාෂාවක් යම්කිසි ප්‍රමාණයකට කියවන්න ඔයාට භාෂාව පොඩ්ඩක්වත් බැරි නම් ඔයාට පුළුවන් සරල දේවල් ශබ්ද වලින් පටන් ගන්න ඔයාට පුළුවන් අක්ෂර ටික අරගෙන ඒ අක්ෂර ශබ්ද වෙන හැටියෙන් පටන් අරන් ඒකෙන් කොහොමද වචනයක් නිර්මාණය කරන්නේ ඒ වචනය ශබ්ද වෙන්නේ කොහොමද මෙතෙන්දී ඔයාගේ හොඳ මේ යාළුවා වෙන්න ඕනේ ඔයාගේ ශබ්දකෝෂය ඔයාට පුළුවන් ඩික්ෂනරි එකක් ඇප් එකක් විදියට බොහොම පහසුවෙන් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා මේ වීඩියෝ එක අහන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවානේ. ඔයාට පුළුවන් ෆ්‍රී ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ලිස්නින් කරන්න. ඔයාට පුළුවන් ෆ්‍රී ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට ලිස්නින් කරලා බලන්න ඔයා මොකක්ද කියවන්න ඕනේ කියලා. ඉතින් ඔයාට කියවන්න ඕන වචනේ ඔයා Google කරලා එහෙම නැත්නම් ඇප් එකට දාලා බලුවා පටංගන්න විශේෂයෙන්ම කොහොමද වචනයක් ප්‍රොනන්සියේෂන් වෙන්නේ කියන එක මෙතෙන්දි ඉතාමත්ම වැදගත්. ඔයා ශබ්ද නගා දෙයක් කියවනවා නම් ඒකත් ඔයාගේ ඔළුවට යනවා මතකේ හොඳින් තැන්පත් වෙනවා. ඒ නිසා මුල් කාලේ දෙයක් කියවනකොට ඒක අනිවාර්යයෙන්ම ශබ්ද නගලා කියවන්න යොමු වෙන්න. එහෙම කළොත් ඒක ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. ඔයාට මේ භාෂාව ඉගෙන ගන්න එක එපා වෙන්නෙත් නැහැ. තුන්වෙනි පියවර තමයි රයිටින්. ඔයා මුලින්ම ලිස්නින් කළා ඊට පස්සේ ඔයා රීඩින් කළා. දැන් ඔයා රයිටින් කරන්න ඕනේ. කොහොමද රයිටින් කරන්න ඕනේ? මොනවද රයිටින් කරන්න ඕනේ?
මෙතෙන්දි මං ආකාර දෙකකට පැහැදිලි කරන්නම්. ඔයා අධ්‍යාපනයේ ලබන කෙනෙක් නම් කොහොමද ඔයා රයිටින් කරන්න ඕනේ? ඔයා අධ්‍යාපනයේ ලබන්නේ නැති ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා කොහොමද රයිටින් කරන්න ඕනේ? ඔයා අධ්‍යාපනයේ ලබන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම පාසලේදී ගොඩක් රයිටින් කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම ලංකාව වගේ රටක විභාග ක්‍රමය හැදිලා තියෙන සම්පූර්ණයෙන්ම ලිවීම මත පදනම් වෙලා සම්පූර්ණයෙන්ම කියලා කියන්නේ 95%කටත් වැඩි ලිවීම මත පදනම් වෙලා තමයි අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ. ඉතින් ඔයාට තේරෙන විදිහට ඔයාට හොඳින් ලියන්න පුළුවන් නම් ඔයාට බොහොම පහසුවෙන් විභාග පාස් වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ ලංකාවේ ක්‍රමයත් එක්ක යන්න වෙලා තියෙන නිසා ඔයා කොහොමත් පාසල් ශිෂ්‍යයෙක් නම් ඔයාගේ විෂයට අදාළ දේවල් ඔයා විසින්ම ලියලා පුරුදු වෙන්න. මෙතෙන්දි මං අනුගමනය කරපු පුද්ගලික දෙයක් මං ඔයාට පැහැදිලි කරන්නම්. ඔයා හිතන්න ඔයාට ලියන්න ඕනේ නෝටිස් එකක් කියලා. මම කරන්නේ සාම්පල් නෝටිසස් ගොඩක් අරගෙන එකම දේ දිගින් දිගටම ලියන එක. එහෙම කාලයක් එකම දේ දිගින් දිගටම ලියනකොට ඔයාට નિરાයාස හුරුවක් එනවා නෝටිස් ලියන එක සම්බන්ධයෙන්. එතකොට ඔයාට ඒ ප්‍රශ්නය දැක ගමන් නෝටිස් එකක් කොහොමද ලියන්නේ කියලා ඔයාගේ ඔළුවට එනවා. මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ඔයාට නැවත නැවතත් ලියලා පුරුදු වෙන්න පුළුවන්. දැන් මම පැහැදිලි කරන්නම් ඔයා ජොබ් එකට යන කෙනෙක් නම් ඔයා කොහොමද රයිටින් කරන්න පුරුදු වෙන්න ඕනේ, කොහොමද ඔයා රයිටින් කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඔයා ජොබ් එකට යන කෙනෙක් නම් ඔයාට විශේෂයෙන්ම ඊමේල් ලියන්න ඇති. මේ ඊමේල් අතින් ලියන්නේ නැහැ. ඔයාලා දන්නවා මේව පරිගණකයේ ආශ්‍රයෙන් තමයි ලියන්නේ. ඉතින් මෙහෙම කොහොම ලිව්වත් මේ ග්‍රැමර් රූල්ස් හැමතැනදීම සමානයි. අද ගොඩක් අය අතින් ලියන්නේ නැතුවදී ස්මාර්ට් ෆෝන් එකට මාරු වෙලා ඇති. අනාගතයේ සම්පූර්ණයෙන්ම පොත්පත්වල ලියන එක අපිට මග හැරිලයි. අවසාන පියවර ස්පීකින් කතා කරන එක. ඉතින් කලින් පියවර තුන ඔයා සාර්ථක කරගත්තොත් තමයි ඔයාට ආසන්න වශයෙන් හරි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඔයා කොහමද කතා කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ? ඔයාට මුලින්ම පටන් ගන්න සිද්ධ වෙනවා සරල වාක්‍ය රටා එක තමයි මේ කතාව පටන් ගන්න ඕනේ. මෙතෙන්දි මම තව දෙයක් පැහැදිලි කරන්නම්. ඔයා වචන හමු වෙනකොට වචනත් එක්ක වාක්‍ය ඛණ්ඩ උදාහරණත් එක්ක ඔයා ඉගෙන ගත්තොත් ඔයාට ඒ වචනය මතක තියාගන්න පුළුවන්. හිතන්න ඔයා ඉගෙන ගන්න වචනය හංග්‍රි කියලා. හංග්‍රි කියන්නේ බඩ කිනේ කියන එක. ඔයා මේක වචනයක් විදිහට ඉගෙන ගන්නවට වඩා I'm hungry මට බඩ කිනේ කියන එක විදිහට ඉගෙන ගත්තොත් ඔයාට බඩ කිනේ වෙන අවස්ථාවල අර වචනය මතක් වෙනවා. මේ විදිහට ඕනෑම වචනයක් තනියෙන් ඉගෙන ගන්න එපා. ඒකට අදාළ තවත් වචන වාක්‍ය රටා එක්ක ඉගෙන ගන්න. ඒ වාක්‍ය රටා දිනපතා පුහුණු වෙන්න. ඔයා අනිවාර්යෙන්ම දවස ගානේ වාක්‍ය 100ක්වත් එක දිගට කියන්න. මේක ඔයාට සමහරට මතක නැති වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් කොලයක් බලාගෙන කියන්න. ඉතින් එහෙම දිගින් දිගටම කියනකොට ඔයාගේ ස්පෝකන් ඉංග්ලිෂ් ඇබිලිටි එක වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට નિરાයාසයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔයා කලින් කතා කරලා තිබ්බේ නැත්තම් ඔයාට මේක ලොකු අමාරු දෙයක් බවට පත් වෙනවා. මොකද අපි කතා කරපු නැති භාෂාවක් ආපහු කතා කරන්න අමාරුයි. ඔයාට කතා කරන්න යාළුවෝ නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම තනියෙන් හරි කතා කරන්න. මොකද ලංකාවේ තියෙන සිටුේෂන් එකට අනුව තමයි අපිට පුහුණු වීම් කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඔයා ඉංග්‍රීසි කතා කරන රටක ඉපදුනා නම් ඔයාට මේ ප්‍රශ්නේ නැහැ. ඔයා ලංකාව ඉපදිලා නිසා ඔයාට කතා කරන්න යාළුවෝ අඩු ඇති. හැබැයි ඔයා ඔයත් එක්කම කතා කරන්න. එහෙම කතා කළොත් ඔයාට සමහර ජීවිතේ තව කෙනෙක් හමු වුණාට පස්සේ ඔයා කතා කරපු දේවල් નિરાයාසයෙන්ම එයත් එක්ක කතා කරන්න පුළුවන් වෙයි. මෙතෙන්දි මම පාවිච්චි කරපු ට්‍රික් එකක් තමයි self talk කියන එක. මම හැම වෙලේම එළියට යන වෙලාවල් වලට, මම විවේකීව ඉන්න වෙලාවල් වලට මම මටම කතා කරනවා. මේ වගේ පුද්ගලෙක් හමු වුණොත් මම කොහොමද කතා කරන්නේ? මම කොහොමද රැස්වීම කතා කරන්නේ? මගේ ජීවිතය ගැන කොහොමද මම කතා කරන්නේ? මේ වගේ දේවල් මම මතක් කරමින් ඉංග්‍රීසියෙන් හිතනවා, ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඇත්තටම මගේ ජීවිතේ එවැනි අවස්ථාවක් මට හම්බුනොත් මට નિરાයාසයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එහෙම හේතු වෙලා තියෙන්නේ මම self talk කරපු වින්දා. ඉතින් මිත්‍රෝනි, මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් channel එක අලුත් නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ channel එකෙන් මම මේ වගේ tips දිගටම අරන් එන්න බලාපොරොත්තු වෙන ආදර ගිහින් එන්න. හැමෝටම good luck, හැමෝටම good bye.